මේ දිනවල ළමයි අතර වෛරස් උණ කීපයක වැඩිවීමක් අපි දකිනවා. විශේෂයෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමකුත් දකිනවා. ඊට අමතරව ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ තියෙන රෝගීන්ගේ වැඩිවීමකුත් අපි දකිනවා. ඉතින් එතනදි ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ කිව්වහම උණත් සමග කැස්ස හෙම්බිරිස්සාව, සිසරදය, ඇඟ අතපය රිදෙන එක ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවා. සමහර අයට වමන යනවා. ඒක මම හිතන්නේ ශීඝ්‍රයෙන් අපේ පරිසරයේ සමාජයේ පැතිරෙනවා ඒක. ඒ නිසා මේ රෝග ලක්ෂණ තියෙන අය ළමයින්ව පාසල්වලට මොනිටරවලට යවන්න එපා. එයි දවස් 3ක් වුණ තියෙනවා නම් මේක ඩෙන්ගු වෙන්න පුළුවන්. ඩෙන්ගු ගොඩක් අමාරු වෙනකන් ඉන්නේ නැතුව සැක හිතනවා නම් රෝහලකට ගිහිල්ලා රුධිර පරීක්ෂණයක් කරලා ළමයාව පෙන්නලා පරීක්ෂා කරලා බලාගන්න. මොකද ගොඩක් අමාරු වෙලා ආම වෛද්‍යරුන්ටත් අමාරු වෙන ප්‍රතිකාර කරන්න. ඒක නිසා ඉක්මනටම රෝගය අඳුරගන්නවා නම් හොඳයි. ඩෙන්ගු රෝගීන් මේ දවස්වල මුළු රට පුරාම ඉන්නවා. විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ ඩෙන්ගු රෝගීන් වැඩි. ඩෙන්ගු රෝගය මේ දවස්වල උණ සමග හිසරාග්දය, ඇඟ පතර දෙන එක, සමහර වෙලාවට කැස්ස ඉන්ෆෙක්ෂියා වගේ රෝග ලක්ෂණ එක උනත් අපි දකිනවා. ඒ නිසා දවස් 3කට වැඩි උණ තියෙනවා නම් මේක ඩෙන්ගුද කියලා හොයලා බලන්න. කැස්ස ඉන්ෆෙක්ෂියා උනත් එක්ක ගෙදර හැමෝටම ඉක්මනටම රෝගය බෝ වෙනවා නම් මේක ඉන්ෆ්ලුවෙන්සා වෙන්න පුළුවන්. ඉන්ෆ්ලුවෙන්සා වගේ වෛරස් රෝගයක් වෙන්නත් පුළුවන්. මේම රෝග ලක්ෂණ තියන අය මාස්ක් එකක් පනදිනවා නම් හොඳයි. ඊට අමතරව ඒගොල්ලෝ අනිත් අයත් එක්ක ගැටෙන එක අඩු කරගන්න. ඒ කියන්නේ පාසල් වලට, පන්ති වලට යවන්න එපා. මොකද ලීසියෙන් අනිත් අයත් බෝ වෙලා මේක ප්‍රසංගයක් වෙන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.